नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा सांगरुवनट समदा महासांग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरणयामि साधु 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 श्रद्धावंत वासनावंत पिंगवत्नी दें ओब अप हेम दिनाम इताम गौरवें सूदानं वेन्नी बुदुरजानन वहन्से वदाल निर्मल श्री सद्धर्मय श्रवणय करन्न मे लोके मनुष्यक हटियट इपदिच्च अयगे ජීවිත වයසත් එක්ක යනකොට මෝරණවනේ. හැබැයි මේ මෝරණ පැත්ත හොඳ වෙන්නත් පුළුවනි නරක වෙන්නත් පුළුවනි. අර සමහර ගස් තියෙනවා මෝරණ කොට ඒකේ වටිනාකම නැතුව යනවා. හැබැයි සරු හොඳ අරටුව තියෙන ගස් මෝරන්න මෝරන්න ඒකේ වටිනාකම වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට එන්නේ කෙනෙක් අපිරිසිදු ජීවිතය පිරිසිදු කර ගන්න. මොකක්ද අපිරිසිදු ජීවිතය පිරිසිදු කර ගන්න? ජීවිතය කියලා කියන්නේ ජීවත් වෙනවා කියලා කියද්දි කරන්නේ කරුණු තුනක්නේ. ජීවත් වෙනවා කියලා අපි පාවිච්චි කරන වචනෙට ඒ කියන්නේ කයින් එක එක දේවල් කරනවා. ඊළඟට වචනෙන් කතා කරනවා, හිතෙන් හිතනවා. මොකද්ද ජීවත් වෙනවා කියලා අපි කරන්නේ? කයින් එක එක ක්‍රියා කරනවා, වචන කතා කරනවා, හිතෙන් හිතනවා. ඔයිට වැඩිය දෙයක් කරනවද අපි? අපි ජීවත් වෙනවා කියලා ඔය එක එක වැඩ කරනවා, එක එක දේවල් කතා කරනවා, එක එක දේවල් හිතනවා. එතකොට අපි අපිරිසිදු වෙනවා කියන්නේ අපේ ජීවිතය. එහෙනම් කයින් කරන කටයුතු වල ඇදකුද තියෙනවා, කතා කරන වචන වල ඇදකුද තියෙනවා, සිතන සිතිවිලි වල ඇදකුද තියෙනවා. කියන්නේ අපිරිසිදුයිනේ. දැන් අපි අපිරිසිදු වූ කයත් වචනයත් හිතත් පිරිසිදු කරගන්න නිවැරදි ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. දැන් අපේ කෙස් ටික කිලිටු වුණොත් අපි හරි කලබල වෙනවානේ. ඉස්සෝරි හැදුනොත් එහෙම එක එක්කෙනාගෙන් අහනවා, ඒකේ විශේෂඥයන්ගෙනුත් අහනවා, නැති අයගෙනුත් අහනවා, ගමේ ගොඩේ අයගෙනුත් අහනවා. එක එක බෙහෙත් පාවිච්චි කරලා කලබල වෙලා මේක හොඳ කරගන්න මහන්සි ගන්නවා. ඇයි ඒ? අපිරිසිදුකමට තියෙන අකමැත්ත නේද? ඔව්. ඇඳුමක් පැළඳුමක් අපිරිසිදු වුණොත් අපි හොද ගන්නවා. වතුර නැත්නම් උද්ඝෝෂණය කරලා හරි ගන්නවා වතුරනේ. මොකද අපිට මේ ඇඳුමක්වත් හොද ගන්න විදිහක් නෑ. මොකද පිරිසිදු බව ඕනේ කියලා මිනිස්සු පිළිගන්න හින්දානේ. උදේ නැගිට ගමන් දත් මදිනවා, රැයට නිදා ගන්න යනකොට දත් මදිනවා. ඇයි? අපේ කට පිරිසිදු කරගන්න අපි උත්සාහ කරනවානේ. ඔව්. මේ විදිහට අපි හැම දෙයක්ම දැන් රත්තරන් බඩු හදන මනුස්සයෝ ඒ රත්තරන් වැලි පස් වලනේ තියෙන්නේ. ඒක අරගෙන රත් කර කර අපිරිසිදු කොටස් අයින් කර කර අයින් කර කර රත්තරන් විතරක් ගන්නවා. අන්තිමට ඒකත් රත් කර කර තව දේවල් එකතු කරලා එකතු කරලා හොඳට පදම් කරලා කහට ගතිය අයින් කරලා පිරිසිදු බබලන රත්තරන් හදාගන්නේ නේද? අපි ගෙදරක් වුණත් අපි හොඳට අතුපතු ගාලා පිරිසිදු කරගන්නවා. ගෙවත්තක් වුණත් පිරිසිදු කරගන්නවා. හැම දෙයක්ම බුද්ධිය තියෙන මිනිස්සු පිරිසිදුව තියාගන්න කැමති. අපි කතා කරපු ගොඩාක් ඒවා බාහිරනේ. නමුත් ගොඩක්
බුද්ධිය ගැන විග්‍රහයක් ජීවිතයට ඉගෙනගෙන නැති අය ඔය බාහිර පිරිසිදු වීමෙන් අතර වෙනවා. අභ්‍යන්තර පිරිසිදු වීම ගැන එයාලා හිතන්නේ හොඳට නාලා දාඩිය ගඳෙන් නැතිවෙන්ට මොන හරි ගාලා හොඳට ඉන්නකොට ආ දැන් හරි. දැන් මගේ කය පිරිසිදුයි. නමුත් එයා ඒ විදිහට ලස්සනට ඇඳගෙන හරි ප්‍රියමනාප විදිහට ඉඳගෙන හොරකම් කළොත් එයාට කියන්නේ අපි කවුද? සමාජයේම ගඳ ගස්සන මිනිස්සෙක් කියලා. දැන් ඔය මේ දවස්වල හරියට කියන්නේ නේ හොරු හොරු කියලා නේ. එතකොට ඒගොල්ලෝ ලස්සනට අඳින්නේ නැද්ද? ලස්සනට ඇඳගෙන හොඳට පිරිසිදුව හිටියත් පිරිසිදු වාහනවල ගියත් පිරිසිදු දේවල්ම හොයලා කෑවත් ඒගොල්ලන්ට සමාජය කියනවා හරි ගඳ ගහන මිනිසු අපිරිසිදුයි. ඇයි ඒ? කය මුල් කරගෙන අයහපත් දේවල් කරලා. වචනයෙන් බොරු ඒවා කියලා. හිතෙන් නරකක් නැත්නම් ඔව කරන්න බෑනේ නේ. එහෙනම් එයාගේ මුළු ජීවිතේම අපිරිසිදු බවකින් වැහිලා තිබිලා තියෙනවා නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට එන කෙනාගේ අරමුණම ඔච්චරයි. මොකක්ද? සරලව කියනවා නම් කය වචනය හිත පිරිසිදු කර ගැනීම, සංවර කර ගැනීම, රැක ගැනීම, බබලන ස්වභාවයකට පත් කර ගැනීම. මුල් බුද්ධ අනුශාසනාවේ තියෙන මොකක්ද? සාමාන්‍යයෙන් කැහැකුලල කියපුවාම කියන්නේ මොකක්ද? සබ්බ පාපස්ස අකරණං. ඔය හිතෙන් කයින් වෙන වැරදි ඕ වලින් වළකින්න. කුසලස උපසම්පදා, කුසල් උපදවා ගන්න. සචිත්ත පරියෝ දපන, ඔය හිත දමනය කරගන්න. ඒක තමයි බුදුරජාන් වහන්සේලාගේ අනුශාසනාව කියලා. දැන් බලන්න එහෙනම් අපි කරන්න ඕන දේ මොකක්ද කියලානේ. නමුත් අපේ මේ කය වචනය හිත පිරිසිදු කරගන්න එක නානවා වගේ ලේසි නෑනේ. ඇඳුම් හෝදනවා වගේ ලේසි නෑ. අපේ හිත දීර්ඝ කාලයක් සංසාරේ පුරුදු වෙලා තියෙන්නේ අපිරිසිදු බවට පත් වෙන්න නේද? ඒ නිසා හැබැයි පිරිසිදු වෙන්න අපි පොඩි උත්සාහයක් හරි අරන් තියෙනවා. ඒකයි අපිට පිරිසිදු බවට පත් වෙන්න පුළුවන් ක්‍රමවේදය ගැන කියලා දෙන ශාස්ත්‍රවරයෙක් මුණ ගැහුනේ නේ. නැත්තම් මේ ලෝකේ පිරිසිදු බව ගැන කතා කරන්න ගිය ශාස්ත්‍රවරු ඉන්නවා හොඳටම පටලගෙන. පිරිසිදු බව ගැන කියන්න ගිහිල්ලා අවුලෙන් අවුලට පත් වෙලා ඉන්නේ නේද? දැන් සමහර දේවල් වල මූල ධර්මයේම වැරදීනේ. සමහර වෙලාවෙ කියනවා මුල්ම අපේ මුල්ම පුරවැසියෙක් වැරද්දක් කරාලු. ඉතින් ඒකට දැන් මේ ඉන්න කට්ටිය වන්දි ගෙවනවලු නේද? එහෙමනේ කියන්නේ නේ. අර කන්න එපා කියපු දෙයක් කාලා දැන් ඒ සාපේ තමයි මේ ඉන්නේ කියනවා. ඒක සාමාන්‍ය බැලුවොත් විනිශ්චය කරන නඩුකාර උනාසෙලාගේ දුන්න දරුණුම විනිශ්චය නෙමේ දෙක. අසාධාරණම එක නෙමේද? ඇයි ඒ? කොහේවත් දැන් සාමාන්‍යයෙන් දෙමව්පියෙක් වැරද්දක් කළොත් දරුවෙකුට දඬුවම් කරන එක සාමාන්‍ය අධිරාජ්‍යවාදවල තියෙන දරු පවුලම ගන්නවා නේද? නමුත් මේ සතවර්ෂ ගණනාව මුළු පරම්පරාවක්ම ඒ වැරද්දට හසු කර ගැනීම කොහෙවත් තියෙනවද? එහෙනම් ඒවා සාමාන්‍ය අපිට හිතන්න බෑ. ඒ විදිහේ පවිටු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තීරණ ගත්තා කියලානේ සමහර විට ඔය සාමාන්‍ය මතවාද. ඒකට තේරෙනවා මූල ධර්මයකවත් පිරිසිදු බවක් හොයාගන්න හරි අමාරුයි නේ. දැන් අපේ ධර්මයේ මූල ධර්මයෙන් ඈත් වෙන්න තමයි මිනිස්සු නරක් වෙන්නේ. ඒ වගේ මූල ධර්මයට ලං වෙන්න හරි දරුණු වෙනවා නේ. දෙකේ වෙනස පේනවා නේද අපිට? ඒ වගේ මේ පිරිසිදු බව අපිරිසිදු බව ගැන කියන විග්‍රහය ලේසි එකක් නෙමෙයි. දැන් අපිට තේරෙනවා. දැන් අපි සරලව කියද්දි හිත පිරිසිදු කරගන්න ඕනේ, වචනේ පිරිසිදු කරගන්න ඕනේ, කය පිරිසිදු කරගන්න ඕනේ. ඕක කියයි කවුරුත්. කිව්වට කොහොමද කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවානේ. කොහොමද කරන්නේ කියන විග්‍රහය දෙද්දි තමයි ඔන්න සමහරු වැරද්දක් කරපුවම සාප කරනවා නම් එයාගේ හිත පිරිසිදුයිද? නෑනේ නේ. එහෙනම් අපිරිසිදු හිතකින් කල්පනා කරපු ධර්මයක් පිරිසිදු බව කරා ගෙන යයිද කෙනෙක්ව? නෑනේ. එහෙනම් බලන්න අපේ ජීවිතේනේ.
අපේ ජීවිතය අපිරිසිදු වෙලා තියෙනවා නම් යම් යම් හේතුන්ගෙන් අපිරිසිදු වෙනවා නම් ඒක පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ පිරිසිදු බවට පත්වෙච්ච උත්මයේගේ මේ පිරිසිදු බවට පත්වෙන වැඩපිළිවෙල අහගෙන ඒක නිවැරදිව පුරුදු කරගත්තොත් විතරයි. ඉතින් අද දේශනාව ඔබ කලින් අහලා තියෙන පුළුවනි මේ පිරිසිදු බව ගැන කියන දේශනාව. පූර්වාරාමයේ අහලා තියෙනවා ඔබනේ කොහෙද තිබ්බේ සැවැත් නුවර. ජේතවනාරාමයට කිට්ටු. කවුද හැදුවේ ඒක? විසාකා මහෝපාසිකාව. ඔය පූර්වාරාමයේ භාග්‍යතුන් වහන්සේ දවසක් වැඩෙද්දී දවල් කාලේ විසාකාව ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරා. පැත්තකින් වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා විසාකාවෙනි මේ දවල් කාලේ කොහෙ යන ගමන්ද? අනේ ස්වාමීනි මම අද උපෝසතේ සමාදන් වුණානේ. ඒ අනුව හික්මෙනවා කිව්වා. එහෙනම් මේ පොහොය දවසක්. පොහොය දවසක් කියන්නේ එක්කෝ මාසෙ පොහොය, එක්කෝ පුරපසළොස්වක පොහොය, එක්කෝ අටවක පොහොයක් නේද? පොහොය හතරක් තියෙනවනේ නේ? ඔව්, පොහොය දවසක දැන් උපෝසත සිල් ගන්න සිරිතක් බුද්ධ කාලේ ශ්‍රාවකයන්ගේ තිබ්බා. ලා සතියක් පුරාවට දවස් 6ක් මහන්සි වෙනවා. ගිහි ජීවිතේ සාර්ථකත්වයට පන්සිල් ලකින ගම එක දවසක් කටයුතු සියල්ලෙන් වෙන් වෙලා උපෝසත සිල් රකිනවා. කොච්චර ලස්සනයිද නේ? ආය පහවදා පවාරණය කරලා ආය දවස් 6ක් පන්සිල් රැකගෙන අඹ සැමියෝ හැටියට ජීවත් වෙමින් දරු පවුලත් එක්ක ඉන්නවා. මිල මුදල් හොයනවා. සෙන් පවුඩර් පාවිච්චි කරනවා. ලස්සනට ඉන්නවා. නමුත් ආයෙත් දවසක් සංවර වෙලා අර කාමයන්ගෙන් නික්මීමකට හුරු වෙනවා. දැන් මෙහෙම ඉන්න සමාජයක් පවුලක් කිව්වොත් ඒ පවුල පිරිහෙයිද? දැන් අටසිලුත් රකිනවා නම් සතියකට සැරයක් පන්සිල් රකින්න බැරි වෙයිද? නෑනේ නේ, පුළුවන්. ඉතින් අපිට අදත් මුළු සමාජයක්ම හදන්න නම් බෑනේ. සමාජය එන්න එන්න පිරිහෙනවා. එන්න එන්න පිරිහෙනවා. හැම ආගමක්ම පිරිහිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනුශාසනාවනි කරන්න අමාරුම ඒක කොහොමටත් පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අනුශාසනාව පිරිහෙනව නෙමෙයි. ශ්‍රාවකයෝ අනුශාසනාව අනුගමනය කරන්නේ නැහැ. දැන් වෙලානේ අපිට පරපර ගානකින් ආවාසේ ඒ විදිහට මේන්නේ නැහැ. එන්නේ නැ අඩු වෙලා අඩු වෙලා අපිට වැරදිච්ච තැන් ගොඩාක් තියෙනවා ආපස්සට හැරි බලද්දිනේ. නමුත් අපි මේ හරි ධර්මය අහද්දී අද වුණත් අපිට දරුවෝ වෙනුවෙන් අනුකම්පාවෙන්, මුණුබුරෝ වෙනුවෙන් අනුකම්පාවෙන්, අපි කෙරෙහි අනුකම්පාවෙන්, සමාජය කෙරෙහි අනුකම්පාවෙන් අපිට හරි අපේ පවුලට හරි වෙනස් වෙන්න බැයිද? වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය තමන්ටමයි කියන්නේ, මේ මටමයි කියන්නේ, මටමයි මේක පුරුදු කරගන්න ඕනි කියන අදහසින් අහන්න ඕනේ. එතකොට තම තමන්ට තමන්ගේ නුවණ ප්‍රමාණයට, වීරිය ප්‍රමාණයට පුරුදු කරගන්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේ විසාකාවට කියලා දුන්න ලස්සන ක්‍රමයක්. විසාකා ඔබ උපෝසතේ ගත්ත කිව්ව නේද? උපෝසත තුනක් තියෙනවා විසාකා. මොකද්ද ඒ උපෝසත තුන? එකක් ගෝපාලක උපෝසතය. ගොපල්ලෙක් වගේ තමයි කල්පනා කරන්නේ. අනිත් එක නිගණ්ඨ උපෝසතය. නිගණ්ඨ කියලා ශ්‍රමණ ජාතියක් හිටියයි කාල්. ඒ පිරිස විදිහට තමයි කල්පනා කරන්නේ. අනිත් එක තමයි ආර්ය උපෝසතය. උතුම් උපෝසතය. මොකද්ද විසාකාව නිමේ ගෝපාල උපෝසකය කියන්නේ? හරක් බලාගන්න ගොපල්ලා හවසට ස්වාමියාට හරක් ටික බාර දෙනවා. අයිතිකාරයට බාර දීලා ඔය මොකක් හරි කාලා පැත්තකට වෙලා කල්පනා කරනවා. අද හරකුන්ට කන්න දුන්නේ මෙන්න මේ පළාත්වල, වතුර පෙව්වේ මේ පළාත්වල. හිත යන්න ඕනේ අර පැත්තට. ඒ පැත්තට තමයි හොඳ තනකොළ තියෙන්නේ, වතුර තියෙන්නේ. ඔය විදිහට කල්පනා කරනවා. ආන් ඒ වගේ සමහර උපෝසත තියෙනවා. ඒ කියන්නේ මේ වෙන් වෙනවා, වෙන් වෙනවා ප්‍රතිපත්තියක් වෙනස වෙන් වෙලා යා කරන්න කොහොමද කල්පනා කරනවා. මං අද මේ ಜಾති කෑවා, මේ දේවල් අනුභව කළා, මං හෙට කන්නේ මේවා, මං හෙට බොන්නේ මේවා කියලා කෑම මුල් කරගෙනම තමයි මෙයාගේ සීලය කල්පනා කරන්නේ. එහෙ යන්න හොඳ නැහැ, එහි කෑම හොඳ නැහැ. ඉතින් ආහාර කෑම හොඳට දෙනවනේ, එහෙට යන්න ඕනේ. ඔය විදිහට දැන් කන දේවල් මුල් කරගෙන කල්පනා කරනකොට එයාගේ හිත ඒ දවස ගෙවෙන්නේම හිතෙන් ලෝභය මුල් කරගෙන. ලෝභය මුල් කරගෙන තාම නෑනේ කෑම.
අද තේ එක නිමිලා ඔය විදියට දැන් මොකද්ද මේ හිතන්නේ මෙයාගේ පිරිසිදු වෙන්න ආවේ. නමුත් එයාගේ හිත වැඩ කරන්නෙම ලෝභේ, දැඩි ලෝභේ. ඕක ඉතින් උපෝසත, ඕකත් උපෝසතයක් තමයි. හැබැයි ගෝපාලක උපෝසතේ, අර ගෝපාලලා හිතන විදිහේ උපෝසතයක්. ඕකේ ලොකු ආනිසංසයක් නෑ, ලොකු පිනක් රැස් වෙන්නේ. අනිත් එක මොකද්ද? නිගණ්ඨ උපෝසත. ඒක මොන වගේද? ඕ නිගණ්ඨයන්ගේ තියෙනවා සමාදන් කරන මෙහෙම. එන්න ඔබ ශ්‍රාවකයන්ට කියනවා මෙන්න මේ දිසාව නැගෙනහිර. මේ පැත්තේ යොදුන් 100ක් දුරට යම් ප්‍රාණීන් ඉන්නවද? ඒගොල්ලෝ වෙනුවෙන් දඬු මුගුරු අත්හරින්න. ඒ කියන්නේ ඒ කිසි සතෙකුට හිංසාවක් කරන්නේ නැහැ කියලා දඬු මුගුරු අතට ගන්න එපා. දකුණු දිසාවේ, ඊළඟ බටහිර දිසාවේ, උතුරු දිසාවේ මෙන්න මෙච්චරක් යොදුන් 100යි. එතකොට යොදුන් 100ක වටේට මෙයාගේ මෛත්‍රිය තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, ඉතින් කොටසකට අනුකම්පාව තියෙනවා, ඉතිරි කොටසට අනුකම්පාව නැහැ. යොදුන් 100යි අනුකම්පාව තියෙන්නේ, අනිත් ටිකට නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා උපෝසත දවසේ ශ්‍රාවකයන්ට ආය කියනවා, එන්න පුරුෂය ඔය ඇඳුම් ටික ගලවලා දාන්න. ඕක හරි සම්බාධකයක්, කරදරයක්. ඕකත් කරදරයක්. ඊළඟට කියන එකත් බැඳීමක්. කාටවත් කරදරයක් නැති කෙනෙක් වෙන්න. ඉතින් ඔබ කියන්න ඇඳුම් ටික ගලවලා දාලා කියන්න, මම කිසි කෙනෙකුට කරදරයක් නැහැ. මගේ කිසි තැනක කිසිම අයුරකින් වැරදි කරදර බවක් ඇති වෙන විදිහක් නැහැ කියලා ලෝකෙට කියන්න. ඒක හරි ගොරෝසු දෙයක් නේ. ඉතින් නිකන් අර පිරිසිදු කරගන්න ඕන එක තියේදී ලෝකෙට පේන්න වෙනම දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එයා එහෙම කිව්වට දැන් මට කිසි බැඳීමක් නැහැ, ඇඳුමකටවත් ආසාවක් නැහැ, කාටවත් කරදරයක් නැහැ කියලා කිව්වට මේ අපේ පුතා කියලා තමන්ගේ දරුවෝ ගැන හැඟීමක් තියෙනවා. මේ මගේ මව්පියෝ කියලා ඔහුත් දන්නවා. මව්පියෝත් දන්නවා මේ අපේ පුතා කියලා. මේ අපේ ස්වාමියා කියලා බිරිඳත් දන්නවා. මේ මගේ අඹ දරුවෝ කියලා එයත් දන්නවා. මේ අපේ ප්‍රධානියා කියලා වැඩකරුවෝත් දන්නවා. මෙයත් දන්නවා මේ මගේ සේවකයෝ කියලා. ඉතින් සත්‍යයේ සමාදන් කරන්න ඕනෑකම තියෙද්දි අදටත් තියෙනවා මේ දහම ඉන්දියාවේ. බොරුවක තමයි මෙයාලා මේ සමාදන් කරවන්නේ. දවස ගෙවිලා එළි වුණාට පස්සේ අර අත්හැරුවා කියපු දේවල්ම අය පාවිච්චි කරනවා. එතකොට බලද්දි මේක හොරකමක් වගේනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ වදාළා දැන් තමන්ගේ නෙමෙයි මේ මොනවත් කියලා ඇඳුනුත් අයින් කරා. මොනවත් නෑ මට බැඳීම් ඉවරයි කිව්වා. අන්තිමට ඒවා පහුවදා පාවිච්චි කරනවා නම් එහෙනම් මොකද්ද මේ? තමන්මම රවට්ට ගත්තා. ඒක හරියට හොරකමක් කියලායි මං කියන්නේ. ඒ නිගණ්ඨ උපෝසතය. ඒ කියන්නේ එයා මේ අර නිකං කෙටි පරාසයකට මෙසිත වඩාගෙන ඊට පස්සේ මේ නෑ කියලා කියන බැඳීමක්. කටින් කිව්වට බැඳීම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකත් ලොකු පිනක් රැස් වෙන එකක් නෙමෙයි. ආර්ය උපෝසතය කියලත් එකක් තියෙනවා. ආර්ය උපෝසතය කියලා එකක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආර්ය උපෝසතයට කලින් භාග්‍යතුන් වහන්සේ වදාළ මේ හිත පිරිසිදු කරගන්න ක්‍රම. භාග්‍යතුන් වහන්සේ වදාළ විසාකාවෙනි කිලිටු වී ගිය සිතේ පිරිසිදු කිරීම වෙන්නේ උපක්‍රමයෙන්. දැන් අපි පිරිසිදු කිරීමක් කරන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? උපක්‍රමයක් තියෙන්න ඕනේ. සිත තෙහෙමයි. සිතේ පිරිසිදු බව පැනවෙන්නේ උපක්‍රමයෙන්. විසාකාට කියනවා ආර්ය ශ්‍රාවකයා කොහොමද හිත පිරිසිදු කරගන්න කරන උපක්‍රමේ. පිරිසිදු වූ තථාගතයන් වහන්සේ ගැන හිතනවා. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම පිරිසිදු බවට පත් වුණානේ. ආනේ තථාගතයන් වහන්සේ ගැන හිතනවා. ඉතිපිසෝ භගවා අරහං මෙසේතේ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක. අරහං කියන්නේ මොකක්ද කියන බලන අරහං කියන වචනේ තේරුම. ඔව්, රාග දේශ මොහ දුරු කළා රහතන් වහන්සේ නමක්. නිකෙලස් කියන එක සරල අදහස. පූජාවන්ට සුදුසුයි කියන අදහසිනුත් කියනවා. තව තේරුම් තියෙනවා. ප්‍රධාන තේරුම මොකක්ද? ඔව්, නිකෙලස්. කෙලෙස් මොනවත් නැහැ. සම්මා සම්බුද්ධයි අපේ බුදුරජාණන් වහන්සේ කියලා හිතනවා. ඒ කියන්නේ සියල්ල අවබෝධ කළා
ගුරු උපදේශ නැතිව. විද්‍යාචරණ සම්පන්නයි. ඒ කියන්නේ ඔව් අවබෝධය විද්‍යාව තියෙනවා, විවිධ ඥානයන් තියෙනවා. ඒ අනුවම හැසිරෙනවා චරණ. සුගතයි සුන්දර නිවන් මඟ තුලින් නිවනට වැඩියා. ලෝකවිදු සියලු ලෝකයන් අවබෝධ කළා. අනුත්තරෝ පුරිස ධම්මසාරති අකීකරු අය දමනය කළා ධර්මය. සත්තා දේව මනුස්සාන දෙව් මිනිසුන් දමනය කළා. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ බුද්ධ. ඒ කියන්නේ මොකද්ද? ඔව් බුදුරජාණන් වහන්සේ අවබෝධය පිණිස ධර්මය දේශනා කළා. භගවා මේ වගේ මහා ගුණ ගොඩක් දරාගන්න භාග්‍යවන්තයි. ඔන්න ඔය විදිහට තථාගතයන් වහන්සේ ගැන හිතනවා ශ්‍රාවකයා. කවුද හිතන්නේ? ආර්ය ශ්‍රාවකයා. ඔය විදිහට හිතද්දී ඔහුගේ හිත පහදිනවා. චිත්තං පසීදති. සිත ප්‍රමුදිත බවට පත් වෙනවා. සිත අර නැවුම් බවකට පත් වෙනවා. සිත බුදුරජාණන් වහන්සේ ගැන හිත හිතලා බලන්න ඔය හුදකලාව. ඔව් පොඩ්ඩක් නිහඬව ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳට හිතන්න. අඩුවක් පෙන්වන්න තැනක් තියෙනවද කියලා? නෑනේ නේ. දැන් මේ මෙච්චර කාලෙක බුදු ගුණ ගැන ලියපු අයගේ අඩුපාඩු කිව්වම මිසක් බුදුරජාණන් වහන්සේගේ අඩුපාඩු කිව්වද? දැන් බුදු ගුණ ගැන එක එක පොත් ලිව්වනේ. පොත් ලිව්වහම අර පොතේ නම් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙලා තියෙනවා. එහෙම කියනවා මිසක බුදුරජාණන් වහන්සේගේ අගුණ කියනවද? නෑ. කියන්න අගුණයක් නෑ. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ගැන හිතද්දි අන්න එයාගේ හිත ප්‍රමුදිත බවට පත් වෙනවා. හිතේ යම් යම් කිලිටි කෙලෙස් තියනවාද? ඒවා නැති වෙලා යනවා. ලෝභය, ඉරිසියාව, ගුණමකුබ ඒවා යටපත් වෙලා තුනී වෙලා නැති වෙලා යනවා. ඒක හරියට ඒ හිතක පිරිසිදු බව පැනවෙන හිසක පිරිසිදු බව වගේ. හිසක පිරිසිදු බව කිව්වේ කොණ්ඩේ. මේකේ තියෙන උපමාවක් භාග්‍යතුන් වහන්සේ වදාලා විසාකා. කොණ්ඩේ පිරිසිදු කරගන්නේ කොහොමද? ඔන්න ඒ කාලේ කොණ්ඩේ පිරිසිදු කරගත්ත විදිය. බෙහෙත් කල්ක ගන්නවා. මැටි ගන්නවා. ජලය ගන්නවා. මැටි කියන්නේ සියුම් මැටි. දැන් ওই දත් බෙත් වගේ සියුම් මැටි වර්ග තියෙනවා ඒ කාලේ පාවිච්චි කරලා තියෙන. අර බෙහෙත් කල්කයි මැටි වතුරයි කලවම් කරලා ඔළුවේ ගාලා ඔන්න කරුණු තුනයි. ඊට පස්සේ පුරුෂයාගේ උත්සාහයත් ඕන. ඒ කොණ්ඩේ තියෙන මිනිසයා ඒක ඇඟිලි වලින් පොඩි කර කර ගාලා මහන්සියක් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි වතුරයි මැටි බෙහෙත් කල්කයි පුරුෂයාගේ වීරියයි උත්සාහයයි. ඔන්න ඔය ටිකත් එකතු වුණාම මොකද වෙන්නේ? උපක්‍රමයෙන් හිස පිරිසිදු කර ගන්නවා. උපක්‍රමයෙන් හිස පිරිසිදු. ආන් ඒ වගේ කිලිටු වුණ හිත පිරිසිදු කර ගන්න තියෙන්නේ මොකෙන්ද? උපක්‍රමයෙන්. දැන් කොණ්ඩේ දැන් මේ වගේ දැන් ඔන්න කොණ්ඩේ කිලිටු වෙලා හොඳටම කුණු ප්‍රාර්ථනා කරනවා වන්දනා කරගෙන. කොහොමද? මගේ හිස පිරිසිදු වේවා. මගේ හිස ඕ කිලිටි නැති වේවා. මගේ හිසේ මේ කොණ්ඩෙන් හමන දුගඳ නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනවද? ඈ වෙන්නේ නැහැ. නිකම්ම ඔළුව වතුරේ ඔබනවා. වෙනවද? නැහැ. එහෙනම් හරිම ක්‍රමේ පාවිච්චි කරන්න ඕනේ නේද? දැන් අපි ওই පින්කම් කරනකොට හරියට පින කරේ නැත්නම් ප්‍රාර්ථනාව වැඩන්නේ. පින හරියට කරා නම් පැතුවත් නැතත් විපාක තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් ප්‍රාර්ථනාව මිනිසු උපතින්ම අරන් එන එකක්ද කොහෙද? එතකොට ඒක කරාට කමක් නැහැ. හැබැයි නියම ක්‍රමයක් තියෙන්න ඕනේ. නේද? දැන් අපි ළමයෙකුට හොඳට උගන්වනවා. හොඳට උගන්වනවා. එතකොට අපේ පැතුමක් තියෙනවා මේ ළමයා විභාගයේ හොඳට පාස් වේවා. වැරද්දක්ද ඒක? නැහැ. උගන්වනවනේ. ළමයාත් හොඳට පාඩම් කරනවා. එයාගේත් පැතුමක් තියෙනවා මට හොඳට විභාග කරන්න ලැබේවා. ඒක වැරද්දක් නැහැ. හොඳට උගන්වන්නෙත් නැහැ. ළමයා පාඩම් කරන්නෙත් නැහැ. පැතුම විතරක් තියෙනවා. මගේ ළමයා පාස් වේවා. පාස් වෙනවද? මම හොඳට විභාගය කරගන්න ඕනේ. මට ඒ සඳහා වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනවද? නැහැ. මොකද නිවැරදි ක්‍රමේ අනුකොච්චර ස්වභාවික ඕ බුද්ධිමත් ක්‍රමයක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අන්න කොණ්ඩේ පිරිසිදු කරගන්න එහෙම. ඒ වගේ මේක උපක්‍රමයක් කියනවා.
බුදුරජාණන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ සාරාසංකේය කල්පලක්ෂ වාරයක් පෙරුම්දම් පුරලා ඊටත් කලින්නේ විෂයාසංකේය කල්පලක්ෂයකට කලින් විවරණ ගන්නේ සුමේද තාපසයා ළඟ. සුමේද තාපසතුමා විදියට ඉද්දි අපේ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ විවරණ සිරි ගන්න. ඊපස්සේ සෝලාස් මේ අසංකේය කල්පලක්ෂ 16ක් 16කට ඉඳලා හිතෙන් මනෝ ප්‍රනිධාන වශයෙන් ප්‍රාර්ථනා කරගෙන එනවා. ඊට පස්සේ බුදුවරුන් වහන්සේලා ළඟ විවරණ සිරි ගන්නවා. සාරාසංකේය අසංකේය කල්පලක්ෂ 4ක ඉඳලා තමයි මේ පාරමී ධර්මයන් සමතිස් පෙරුම්දම් පුරන්නේනේ. එතකොට තේරෙනවා කොච්චර කාලයක් මේ සඳහා මහන්සි වෙලාද. හරි, එහෙම මහන්සි වෙලා එක පුද්ගලයේ ගුරු උපදේශ රහිතව මුළුමනින්ම පරිපූර්ණ පාරිශුද්ධියට පත් වුණා. අන්නේ උන්වහන්සේ ගැන හිතනක උපක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ගුණ හොඳට ඉගෙනගෙන හිත ප්‍රමුදිත වෙන විදිහට බුදුගුණ හිතනවා. අන්න එයා සත්‍ය වූම තිබෙන්නා වූම බුදුගුණ හිතද්දි හිත මොකද වෙන්නේ? පිරිසිදු වෙලා යනවා. අන්න උපක්‍රමයෙන් හිත පිරිසිදු කරගන්න විදිය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේකට කියන්නේ බ්‍රහ්ම උපෝසතය කියලා. ඔන්න සිල් ගන්න දවසට කරන්න ඕනේ වැඩේ. දැන් මේ වෙසක් කාලේ. එතකොට වෙසක් පෝයට විතරක් නෙමෙයිනේ අපි සිල් ගන්න ඕනේ නේ. වෙසක් මාසෙම වුණත් කමක් නැහැ. පුළුවන් හැම වෙලාවකම උපෝසත සිල් රකින්න ඕනේ. අනිත් දේවලුත් කරන්න. වෙසක් කූඩු හදනෙවනේ. ඒවත් පූජා වෙනවනේ නේ. ඒක විතරක් සෑහීමකටපත් නොවි පුළුවන් හැම වෙලාව හැම දවසකම මේ වෙසක් මාසෙ වෙන් කරගන්න පුළුවන්. ඇයි? බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න හොඳම කාලයක් නේ. ඉතින් පුළුවන් ඕන වෙලාවක උපෝසත සිල් ගන්න පුළුවන්. දිනයක් වෙන් වෙලා නෑ. ඉතින් පෝය හතරට ගැනීමත් හොඳයි. අඩුම තරම එක පෝයකට හරි ගන්න ඕනේ මාසෙකට සැරයක්. නැත්නම් ඉතින් අපේ බෞද්ධකමිනුත් වැඩක් නෑනේ. මොකද එක පෝයක්වත් අපිට මාසෙකට වෙන් කරගන්න බැයි නන්නේ. යන්න බැරි අය පන්සලකට ගෙදර ඉඳලා හරිනේ සිල් ගන්න ඕනේ. ඉතින් අර බ්‍රහ්ම උපෝසතය, ඔන්න බ්‍රහ්ම උපෝසතයේ සිල් ගත දවසට මතක් කරගන්න. මොකද්ද බ්‍රහ්මයා කියලා වගේ සමාන කරේ කාටද? බුදුරජාණන් වහන්සේට. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන හිත හිත සිල් රකින්න එකට කියනවා බ්‍රහ්ම උපෝසතය. එතකොට බුදුරජාණන් වහන්සේ නැමැති බ්‍රහ්මයා උදෙසා හිත පහදිනවා, ප්‍රමුදිත වෙනවා, හිතේ තියෙන කෙලෙස් දුරු වෙලා යනවා, හරි සාන්ත බවක් ඇති වෙනවා. අන්න හොඳ උපෝසතයක්. එයාගේ හිත පිරිසිදු බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් විසාක තවත් තියෙනවා ක්‍රමයක් පිරිසිදු වෙන්න උපක්‍රමේ. ඒ තමයි පිරිසිදු බවට පමුණුවන ධර්මය ගැන අහන්න. පිරිසිදු බවට පමුණුවන ධර්මය ගැන අහන්න. කොහොමද පිරිසිදු බවට පමුණුවන ධර්මය ගැන අහන්නේ? මේ ගැන ධර්මය ගැන හිතන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. ඔන්න ධර්මයේ ගුණ හිතනවා. ස්වාක්ඛාත කියන්නේ මොකද්ද? සුඅක්ඛාත. ඔන්න මතක තියාගන්න හොඳට. සු කියන්නේ මනාකොට. දැන් සුපිරිසිදු කියන්නේ මොකද්ද? පිරිසිදු බව වැඩි. සුවිනීත කියන්නේ මොකද්ද? විනීත බව වැඩි. සුඅක්ඛාත කියන්නේ, අක්ඛාත කියන්නේ ප්‍රකාශ කරනවා. සුඅක්ඛාත කියන්නේ මනාකොට ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මැනවින් වදාළ දෙයක් සුඅක්ඛාතයි. සන්දිට්ඨිකයි. ඒ කියන්නේ සාන්දෘෂ්ටික විපාක ලැබෙනවා කියන්නේ. සාන්දෘෂ්ටික කියන්නේ මේ දකින්න තියෙන විපාක. මේ ජීවිතේදීම දකින්න විපාක ලැබෙනවා. අන්න මේ ජීවිතේදීම අවබෝධ කරගන්න පුළුවන්. අත් දකින්න පුළුවන්. සන්දිට්ඨිකයි. අකාලිකයි. කාලෙකට අයිති වෙන්නේ නැහැ. කල්නෝයා විපාක දෙනවා. එහි පස්සිකයි. එන්න. එහි කියන්නේ එන්න. පස්සික කියන්නේ බලන්න. ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන්. ඕපනායිකයි. ඕපනායික කියන්නේ තමා තුළට පමුණුවා ගත යුතු ධර්මයක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. පච්චත්තං කියන්නේ පෞද්ගලිකව. වේදිතබ්බෝ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන්. විඤ්ඤුහි කියන්නේ නුවණැත්තන්ට. නුවණැත්තන් වෙන්වෙන් වශයෙන් අවබෝධ කරගත යුතු
ධර්මයක් මේක පොදුවේ අවබෝධ වෙන එකක් නෙමෙයි. පෞද්ගලිකව දැන් මෙතන බණ අහන හැමෝම ආවේ දියතලාව පැත්තේ ඉඳලා තමයි නේ. ඒ වුණාට ඔක්කොටම එක වගේ තේරෙනවද? නෑ. එක එක්කෙනාට වෙනස්. නේද? එක එක්කෙනාට පෞද්ගලිකව වෙන් වෙන් විදිහට අපිට හිතන්න පුළුවන් අරයා නම් ඉතින් තරුණ එයාට තේරෙනවා ඇති. සමහරට ඉතින් කියන්න බෑ. එයාට වැඩිය වයසක කෙනෙකුට තේරෙන්නත් පුළුවනි. එයාට වැඩිය පුංචි දරුවෙකුට තේරෙන්නත් පුළුවන්. ඒක පෞද්ගලිකයි. දැන් තේරෙනවා කියන්නේ මේක මේ විශේෂ ක්‍රමයක්. අහන්න ඕනේ, දරා ගන්න ඕනේ, කියන්නේ මතක තියාගන්න ඕනේ. මේක සත්‍යයක්මයි කියලා පිළිගන්න ඕනේ. පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ හිතන්න ඕනේ, ජීවිතයට ගලප ගන්න ඕනේ. අන්න එයාට තමයි තේරෙනවා කියන්නේ නේ. නැත්නම් මේ තම තම නැන පමණින් අවබෝධ කරගත යුතුයි කියන්නේ ඒක. මතකෙටම නෙමෙයි නේ. මතකෙටම නෙමෙයි. එක දැන් කවුරු හරි කෙනෙක් ගිහිල්ලා හරි මම මතක තියා ගන්නවා බ්‍රහ්ම උපෝසතේ රකින්න හැටි කියලා. ඊළඟ පෝයට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිත 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 හිතම දවස ගෙවුවොත් එයා බ්‍රහ්ම උපෝසතේ රකින්නේ නැද්ද? රකින්නවනේ. දහම් ගුණ හිත හිතම රැක්කොත් බුදුරජාණන් වහන්සේ වදාළ එයාගේ හිතත් අර උපක්ඛිලේශව ඈත් වෙලා යනවා. හිත පහදිනවා, ප්‍රමුදිත වෙනවා, කෙලෙස් ප්‍රහීන වෙලා යනවා. ඕකත් උපක්‍රමයක්. හරියට ඇඟ හෝදනවා වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇඟ කිලුටු වුණාම ඒකට ඒ කාලේ පාවිච්චි කරලා තියෙනවා ඇඟ උලන දෙයක්, මොකක් හරි රෙදි වැටියක් හරි. සුවඳ නානුයි වතුරයි දාලා අර ඇඟ උලන, දැන් ওই ගම්වල පාවිච්චි කරන වැටකොළු කොසුනේ, ආන් ඒ වගේ මොකක් හරි අරගෙන නානු දානවා. ඊට පස්සේ වතුර දානවා, අතුල්නවා. එතකොට හතරක් ඕනේ. ඇඟ උලන දෙයි, නානුයි, වතුරයි, මනුස්සයාගේ උත්සාහයයි. නේද? අද මොකද අපි කරන්නේ? සබංගානේ නේ. එතකොට සබංගාල වතුර දාලා මොකකින් හරි අතුල්නවා. එතකොට උත්සාහයත් එක්ක හතරක්. ඔය කරුණු හතරෙන් තමයි ඇඟ පිරිසිදු කරන්නේ. ආන්නේ වගේ උපක්‍රමයෙන් තමයි හිත පිරිසිදු කරන්න තියෙන්නේ. මොකද්ද දෙවෙනි උපක්‍රමය? ධර්මයේ ගුණ හිතනවා. ඒකට කියනවා ධම්මෝපෝසතය කියලා. ඔන් ධර්ම උපෝසතය හිත පිරිසිදු කරගන්න දෙවෙනි ක්‍රමය. බුදුරජාණන් වහන්සේ වදාළ විසාකා කිලිටු වී ගිය හිතක් උපක්‍රමයෙන් ඔය පිරිසිදු කරගන්න තියෙන්නේ. නිසා සංඝයා ගැන හිතන්න කිව්වා. කොහොමද සංඝයා ගැන ආර්ය ශ්‍රාවකයා හිතන්නේ? සුපටිපන්නයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. පටිපන්න කියන්නේ පිළිපන්. සු කියන්නේ මොකද්ද? මනාකොට පිළිපන්න. එතකොට සුපටිපන්න. පිළිපන් කියන්නේ ජීවත් වෙන විදිය. ඒ යන මග හරි ඔව් මනාකොට යනවා. මනාකොට ඒ කියන්නේ මනාකොට නම් මොකක්ද එහෙනම් වෙන්න ඕනේ? කෙලෙස් ගෙවෙන්න එපා. එහෙනම් කෙලෙස් දුරු වෙන විදිහට පිළිපන්. රාග දේශ මොහ දුරු වෙන වැඩපිළිවෙලක යෙදෙන හිඳ කියනවා සුපටිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ. උජුපටිපන්නයි. හරි ඍජු මඟක යන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ. ඤායපටිපන්නයි. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඔව් නුවණ. ඤාය කියන්නේ නුවණනේ. ඤායපටිපන්න නුවණ ලබා ගන්න පිළිපන්. සාමීචි පටිපන්නයි. ඔව් දහම් පිළිසඳරයේ දෙනවා. අනිත් අයටත් ධර්මයේ කියලා දෙනවා. ඒ ප්‍රතිපදාවේ දෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඔව් පුද්ගලයෝ වශයෙන් අට දෙනයි. සෝවාන් මගඵල, සකදාගාමි මගඵල, අනාගාමි මගඵල, අරහත් මගඵල. එතකොට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් විදිහට යුගල වශයෙන් ගත්තොත් හතර නමයි. ඒක තමයි කියන්නේ චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. ඒ දැන් සුපටිපන්නෝ ගාථාය ගත්තොත් ඕ අටපුරිස පුද්ගලා ඒස භගවතෝ ශාวก සංඝෝ. පුද්ගලයෝ අට දෙනයි. යදිදං චත්තාරි පුරිස යුගානි. යුගල වශයෙන් ගත්තොත් හතරයි. ඒක තමයි අපි ওই වඳිද්දි කියන්නේ නේ. එතකොට ඔන්න ඔය අෂ්ටාරි පුද්ගල ශ්‍රාවක සංඝ රත්නේ තමයි සුපටිපන්න වෙන්නේ. උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිජ්ජ පටිපන්න. එතකොට ඔය ගුණ නැත්නම් එයාලා ඔය ශ්‍රාවක සංඝයාට අයිති වෙනවද? නෑ. සිවුරු දරාගෙන හිටිය ශ්‍රාවක සංඝයාට ඇතුළත් වෙන්නේ නෑ. ඊට පස්සේ තව තියෙන්න ඕනේ ආහුනේය. ඒ කියන්නේ දුර ඉඳලා හරි දානෙ ගෙනල්ලා දෙන්න, සිව්පසය ගෙනල්ලා දෙන්න සුදුසුකමක් තියෙනවා. මොකද හේතුව අර කලින් ගුණ හතර නිසා.
ඒකත් එතකොට ගුණයක් වෙන අහුනේය පාහුනේය ආගන්තුකයට හදන දෙයක් වුණත් දෙන්න සුදුසුයි. දැන් ආගන්තුකයට හදන දේවල් කාටවත් දෙන්නේ නැහැ, කොහෙවත් ගෙනියන්න හදුවොත් කාටවත් දෙනවද? නෑ. පාහුන. එතකොට පාහුනේය වෙන්නේ ආගන්තුකව වැඩියාම වුණත් ඒ අග්‍ර දේවල් දෙන්න සුදුසුයි. මොකද හේතුව? කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලක ඉන්නේ. ඊළඟට දක්ෂිණේය, පින් සලකාගෙන දන් දෙන්න සුසි අංජලි කරණීය කියන්නේ වැඳුම් පිඳුම් කරන්න, ගරු බුහුමන් දක්වන්න සුදුසුයි. අනුත්තරෝ පුඤ්ඤක්ඛෙත්තං ලෝකස ලෝකයේ පින් අසුනු නෙලා ගන්න උතුම් පින්කෙත. ඔන්න ඔය ගුණ නමේ තියෙනවා ශ්‍රාවක සංඝරත්නයේ. ඔය ගුණ ගැන හිතද්දි හිතද්දි මොකද වෙන්නේ? හිත පහදිනවා, ප්‍රමුදිත වෙනවා. එතකොට හිතේ තියෙන කෙලෙස් උපක්ඛිලේස දුරු වෙලා යනවා. ආංගෝක හරියට ඇඳුම පිරිසිදු කරනවා වගේ. ඇඳුම පිරිසිදු කරන්න ඒ කාලේ දාලා තියෙන උණුසුම ඕනේ. ඔය ලොන්ඩ්‍රි වලට දාපුවාම රත් කරනවා, තම්බනව නේද? උණුසුමයි. ඊට පස්සේ සේදුන් ද්‍රව්‍ය දාලා තියෙනවා, ගොම, ජලය. ඕවා දාලා හොඳට අතුල්ලලා තමයි කුණු යවලා තියෙන්නේ. දැන් අද නම් ගොම පාවිච්චි කරන්නේ නැහැ නේ. නමුත් අදත් එක එක කුඩු ජාති දාලා තම්බලා, එතකොට උණුසුමයි, සේදුන් ද්‍රව්‍යයි, වතුරයි, අර වීරියයි පාවිච්චි කරලා ඇඳුමක් හෝදනවා වගේ. දැන් අපි අද සබංගාල ඇඳුම් හෝදනවා වගේ. මොකද කරන්නේ? අපි හිත පිරිසිදු කරගන්න ඕනේ කොහොමද? ශ්‍රාවක සංඝයාගේ ගුණ හිත. ඒකට කියනවා සංඝ උපෝසතය කියලා. ඔන්න උපෝසත දවසට පුළුවන්නේ සංඝ උපෝසත. බ්‍රහ්ම උපෝසතය කියන්නේ බුදු ගුණ හිතන එකට. ධම්ම උපෝසතය කියන්නේ දහම් ගුණ. සංඝ උපෝසතය කියන්නේ ශ්‍රාවක සංඝයාගේ ගුණ හිතන. මේ මොකටද හිතන්නේ? උපක්‍රමයක් හැටියට හිත පිරිසිදු කරගන්න. මොකද හේතුව? ශ්‍රාවක සංඝරත්නයත් පිරිසිදු වෙන වැඩපිළිවෙලක තමයි යෙදිලා ඉන්නේ. ඒ නිසා හිත පහදිනවා නේද? හිත. දැන් ගමේ ඉන්න මේ අකුසල් කරන මිනිස්සු ගැන හිතනකොට හරි අමාරු වෙන හිත පහදව ගන්නනේ. නමුත් ශ්‍රාවක සංඝයා කියද්දී අපිට මතක් වෙන්නේ රහතන් වහන්සේලා මුල් කරගත්ත බොහෝම ගුණවත් පිරිසක්. අන්න එතකොට හිත පහදිනවා, කෙලෙස් දුරු වෙලා හිත සංසිඳෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ විසාකාවෙනි මේ හිතේ පිරිසිදු කරගන්න තව උපක්‍රමයක් තියෙනවා. තමන් රකින්න සීලය ගැන හිතනවා. ඕන්න තමන් පන්සිල් නම් රකින්නේ වෙලාවේ පන්සිල් ගැන හිතන. දැන් මේක උපෝසත් දවසම වෙන්න ඕනේ නැහැ. ඕන දවසක මේ බ්‍රාහ්ම උපෝසතය, ඊට පස්සේ ධම්ම උපෝසතය, සංඝ උපෝසතය. දැන් අපි ඉගෙන ගන්නේ සීල උපෝසතය. සීල උපෝසතය ගැන තමන්ගේ සිල් පද ගැන හිතනවා. කොහොමද මේ සිල්පද හොඳට රකින්න ඕන? හැබැයි කොහොමද අඛණ්ඩානි කැඩෙන්නේ නැති වෙන්න? ඕ අච්චිද්දානි සිදුරු නැ, අකම්මාසානි කමේ කබර නැ, ඊළඟට බුජිස්සානි මේ තණ්හාවට දාස වෙලා නැ. කියන්නේ සැප පතාගෙන, කියන්නේ අහවල් දේ මට මේකෙන් ලබා ගන්න ඕනේ කියලා තණ්හාවත් එක්ක සම්බන්ධ වෙච්ච සීලයක් නෙමෙයි. ඕ විඤ්ඤු පසත්තානි නුවණැත්තෝ ප්‍රශංසා කරන විදිහට තමයි මේ සීලේ රකින්නේ. අපරාමට්ඨානි, ඒ කියන්නේ මේ දෘෂ්ටිවලට බැඳිලා නැහැ, දෘෂ්ටිවලට බැඳිලා නැහැ. සමාධි සංවත්තනිකානි, හිත එකඟ බවට පත් වෙන විදිහට තමයි හොඳට සීලේ රකින්නේ. අපිට පන්සිල් රකින්නකොට එයාට කුකුස් නැහැ. දැන් ගොඩක් අය බලන්නේ ලෝකෙට පේන්නේ නේ හොරෙන් ඕන එකක්. අහුවෙන්නේ නැත්තම් ඕන වැඩක් කරන්න සූදානම්. එහෙම නෙමෙයි. සීලය කියන්නේ හොඳට තමන්ට වංචා කරගන්න නැතුව රකින්න දෙයක්. ආන් එතකොට තමයි මේකේ ප්‍රමුදිත බව ලබා ගන්න පුළුවන්. කොහොමද? එයා හිතනවා මගේ සීලය හරි පිරිසිදුයි. අන්න සීලය ගැන හිතද්දි මගේ හිත, මගේ සීලය හරි පිරිසිදුයි, කැඩිලා නැහැ, සිදුරු නැහැ, හරිම පිරිසිදුයි කියලා හිතද්දි යාගේ හිත පහදිනවා, ප්‍රමුදිත බවට පත් වෙනවා, කෙලෙස් දුරු වෙලා යනවා. හරියට ඒක කණ්ණාඩියක් පිරිසිදු කරනවා වගේ. කණ්ණාඩි පිරිසිදු කරන විදිය කොහොමද කියනවා? අලු දාලා බුරුසුවක් අරගෙන ඒක හොඳට අතුල්ලන්න ඕනේ කියනවා. අලුයි බුරුසුවයි උත්සාහයයි නිසා තමයි කියනවා කණ්ණාඩි පිරිසිදු වෙලා යන්නේ. ආන්නේ වගේ දැන් කණ්ණාඩියෙන් කරන්නේ අපේ මූණ බලාගන්න එකනේ අඩුපාඩු. ඒ සීලේ දිහා බලද්දී අපේ අඩුපාඩු පේන්න ඕනේ. සීලේ කැඩිලාද නැත්? ආන්නේ වගේ හොඳට පිරිසිදු කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අර කණ්ණාඩිය පිරිසිදු කරනවා වගේ සිල්පද
හොඳට පිරිසිදු කරගෙන කල්පනා කරද්දී එයා සීල උපෝසතේ රකින්නෝ ආර්ය ශ්‍රාවකයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තවත් උපක්‍රමයක් තියෙනවා හිත පිරිසිදු කරගන්න. ඒ තමයි දෙවියන් ගැන හිතනවා ආර්ය ශ්‍රාවකයා. කොහොමද හිතන්නේ? ඕ චාතුම් මහරාජිකේ දෙවියෝ ඉන්නවා. චාතුම් මහරාජික දිව්‍ය ලෝකෙට දෙවියෝ ගියේ නිකන් නෙමෙයි. කරුණු පහ පුරුදු කරලා. මනුස්ස ලෝකෙ ඉද්දි මොනවද ඒ? ශ්‍රද්ධාව, සිල්වත් බව, ත්‍යාගය, දහම් දැනුම, ප්‍රඥාව. මොනවද ඒ පහ පාඩම් නේද? මොනවද ඒවට කියන්නේ? ඈ? ඒවට කියන්නේ සේක බලනේ. මොනවද ඒවට කියන්නේ? සේක බල දහම් මඟ හික්මෙන කෙනෙකුගේ තියෙන බල පහක් මොනවද? ශ්‍රද්ධා බලය, සීල බලය, ශ්‍රුත බලය. ශ්‍රුත කියන්නේ දහම් දැනුම. ත්‍යාග බලය, ඒ කියන්නේ දන් දීම. ඊළඟට පඤ්ඤා බලය, ඒ කියන්නේ ප්‍රඥාව. ඔය පහ, ඒ කියන්නේ හොඳට තෙරුවන් ගැන පැහැදීමක් තියෙනවා. සිල් රකින්න හොඳට පන්සිල්. ඊළඟට දහම් දැනුමක් තියෙනවා. දන් දෙනවා. ජීවිතය ගැන යම් අවබෝධයක් තියෙනවා, මේවා වෙනස් වෙලා යනවා කියලා. ඒත් තමන්ගේ තියෙන අංග පහ දෙවියෝ එක්ක සසඳනවා. චාතුම් මහරාජිකට දෙවියෝ ගියේ මේ පහ තිබ්බ නිසා. ඉතින් මගෙත් තියෙනවනේ මේ පහ කියලා හිතද්දි මොකද වෙන්නේ? සතුටක් උපදින්නේ නැද්ද? ඔය වගේ දිව්‍ය ලෝක ඔක්කොම ඊට පස්සේ පරිනිම්මිත වසවත්තිය ගැන හිතනවා. එහෙමත් නැත්නම් බ්‍රහ්මකායික දෙවිවරු ගැන හිතනවා. මොකක් හරි දිව්‍ය ලෝකයක් අරගෙන, එක්ක බ්‍රහ්ම ලෝකයක් අරගෙන යා හිතනවා. මේ දෙවිවරු මේ ಗುಣ පහ පුරුදු කරලා ගිහින් මන් තුලක් තියෙනවා කියලා හිතද්දි මොකද වෙන්නේ? හිත පහ දෙනවා. හිත පහ දෙනවා. ප්‍රමුදිත වෙනවා. උපකිලේශ දුර වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ හිත පිරිසිදු බවට පත් වෙනවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ වදාලා රත්තරන් පිරිසිදු කරනවා වගේ වැඩක්. ඔව් රත්තරන් කෝව නිසා ලේකට ලුණු දාලා රන් වර්ණකාරක දාලා පිඹිලා අඬුවෙන් අල්ලල් එහෙට මෙහෙට පෙරලලා ඒ සඳහා මහන්සි වෙලා තමයි රත්තරන් පිරිසිදු කරන්නේ. ආහනේ වගේ දෙවිවරු ගැන හිත තමන්ගේ ගුණත් එක්ක ගලපලා බලබල ඉන්නකොට හිත ප්‍රමුදිත බවට පත් වෙනවා. අන්න ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඕකට කියනවා දේවතා උපෝසතය කියලා. ඒ කියන්නේ දෙවියන්ගේ ගුණත් එක්ක සසඳ මේ කෙනා මොකද්ද කරන්නේ? උපක්‍රමයක් හැටියට පාවිච්චි කරනවා පිරිසිදු බවට පත් වෙන ඕකට කියනවා දේවතා උපෝසතය. බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයා නුවණින් විමසනවා මෙහෙම. තවත් ක්‍රමයක්. නුවණින් විමසනවා රහතන් වහන්සේලා ගැන ඔන්න ආර්ය උපෝසතය. දැන් අර ටික ඔක්කොම බ්‍රාහ්ම උපෝසත, ධම්ම උපෝසත, සංඝ උපෝසත, සීල උපෝසත, දේවතා උපෝසත. ඒ පහම ඕනම වෙලාවක කරන්න පුළුවනි. දැන් මේක විශේෂයෙන් සිල් ගන්න දවසට කරන්න පුළුවන්. අරවා සිල් දත්ත දවසටත් පුළුවනි. කොහොමද ආර්ය ශ්‍රාවකයන් නුවණින් හිතනවා රහතන් වහන්සේලා දිවි තියෙනකන් සත්තු මැරුවේ නැහැ. ඒ නිසා මා මේ දහවල් රැය මේ දවසම සතුන් මැරීමෙන් අත්හැරලා දයානුකම්පීව වාසය කරනවා. මම මේ ගුණයෙන් රහතන් වහන්සේලා අනුගමනය කරනවා. ඒ තුලින්ම මං උපෝසතයත් සමාදන් වුණා වෙනවා. එහෙනම් මේ සිල්පදයේ කීමම නෙමේ උපෝසතේ සමාදන් වීම. හොඳට කල්පනා කරන්න ඕනේ. රහතන් වහන්සේලා දිවි හිමියෙන් සත්තු මැරුවේ නැහැ, හිංසා කරේ නැහැ, මාත් අදේ විදිහට ඉන්නවා. අන්න ඒක උපෝසතේ ඒක සිල්පදයක් සමාදන් වුණා වෙනවා. හිතන රහතන් වහන්සේලා හොරකම් කරේ නැහැ. මාත් අද පාරිශුද්ධ ජීවිතයක් ගත කරන හොරකම් කරන්නේ. රහතන් වහන්සේලා දිවි හිමියෙන් අබ්‍රහ්මචාරී බව දුරු කළා. මාත් අද දවසේ බ්‍රහ්මචාරීව ඉන්නවා. ලාමක වූ මෛතුන සේවනයෙන් වළකිනවා. ඊට පස්සේ රහතන් වහන්සේලා දිවි හිමියෙන් බොරු කීම අත්හැරලා හිටියේ. මාත් බොරු කීමෙන් වළකිනවා. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ඕ මත්පැන් මද්‍රව්‍ය භාවිතා කරේ නැහැ. මාත් අද මත්පැන් මද්‍රව්‍ය භාවිතා කරන්නේ. රහතන් වහන්සේලා දිවි හිමියෙන් උදේවරුවේ විතරයි වැළඳුවේ. මාත් අද උදේවරුවේ විතරයි වළඳන්නේ. රහතන් වහන්සේලා දිවි හිමියෙන් නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන නැරඹුවේ නැහැ. මල් සුවඳ විලවුන් දැරුවේ නැහැ. ඇඟ සැරසුවේ නැහැ. මාත් ඒ විදිහට ඉන්නවා. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ඉතා සැප පහසු උසස් වටිනා ආසන පාවිච්චි කරේ නැහැ. මිටි ඇඳක හරි පැදුරක හරි තමයි සැතපුනේ පාවිච්චි කළේ. මාත් අද ඒ විදිහට සරල ජීවිතයක් ගත කරනවා. දැන් මෙයා මේ විදිහට සමාදන් වුණේ මොනවද? මේ අටසිල් නේද 4 ට ගන්නෙ. මේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා.
ඉතින් ඔය විදිහට ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට රහතන් වහන්සේලා ගැන හිතලා සමාදන් වෙන්නේ මොකද්ද? ආර්ය උපෝසථය. ඔය ආර්ය උපෝසථයේ මහත්ඵලයි, මහානිසංසයි, මහා බැබලීමෙන් යුක්තයි, මහා පිනක් රැස් වෙනවා. කොහොම කොච්චර ආනිසංස තියෙනවද කියනවා නම්, බුදුරජාණන් වහන්සේ වදාලා මේ 11 මහා ධනපද තියෙනවා. ඒ වගේ රන් රිදී මිල මුදල් පිරිලා තියෙන්නේ. මොනවද ඒ 11 මහා ජනපද? ඒ කාලේ අදත් ඒ සමහර නම් තියෙනවා. ආංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, කුරු, පංචාල, අවන්ති, යස්සක, ඔයාදී 11 මහා ජනපදවලම අධිපති බව, මේ පොළොවේම අධිපති බව ලබා ගත්තත් ඒක 16න් පංගුවෙන් පංගුවක් තරම්ව වටින්නේ නැහැ කිව්වා. එක දවසක් අටසිල් රකින්න තරම්, එක දවසක් අටසිල් රකින්න තරම් වටින්නේ නැහැ කිව්වා. අර ඔක්කොගේම අයිතිකාරයා වුණා. මොකද හේතුව? මනුෂ්‍ය රාජකීය බවට වඩා දිව්‍ය සැප වැඩි කිව්වා. උපෝසත සීලය තුලින් කෙලින්ම දිව්‍ය සැප ලබා දිය හැකි පිනක් රැස් කරලා දෙනවා. ආරකේ රජගම් කරා කියලා දිව්‍ය සැප ලැබෙනවද? නෑ. ඒ නිසා අර සියල්ලට වැඩිය බුදුරජාණන් වහන්සේ වදාලා තවත් තරලව, විසාකා මනුස්ස ලෝකේ අවුරුදු 50 චාතුම් මහරජික එක දවසයි කිව්වා. මනුස්ස ලෝකේ අපි අවුරුදු 50 සෑහෙන කරදරයක ජීවත් වෙද්දී චාතුම් මහරජික දිව්‍ය ලෝකේ උදේ ඉඳලා රෑ වෙනවා, ආයෙ එළි වෙනවා. එතකොට එක දවසයි, එක දවසයි. ඒ වගේ ඒ වගේ දවස් 30ක් මාසෙයි, ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ආන් ඒ වගේ අවුරුදු 500ක්, ඒ වගේ අවුරුදු 500ක් චාතුම් මහරජිකේ ආවිස කිව්වා. ඉතින් ඒ චාතුම් මහරජික දෙවියන් අතර උපදිනවා කිව්වා යම් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඔය විදිහට අටහාංග උපෝසත සීලේ සමාදන් වෙලා රකිමින් ඉඳලා මරණයටපත් වුණොත්. අන්න ඒකයි කිව්වේ 11 මහා ජනපදවල මේ මහ පොළොවේම අධිපතියා වෙනවටත් වැඩිය අටසිල් රැකීම වටිනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තාව 300, මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක්, එහි එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසෙයි, මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 1000ක් තාව 300 දිව්‍ය ලෝකයේ ආවිෂ. ඒ වගේ අවුරුදු 1000. එතකොට ඒ වගේ ඒ ලෝකේ උපදින්න පුළුවන් කිව්ව අටසිල් සමාදන් වීම තුලින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ යාම දිව්‍ය ලෝකේ. ඊළඟට තුසිතේ. දැන් තුසිත ගත්තොත් මනුෂ්‍ය ලෝකේ අවුරුදු 400ක් තුසිත එක දවසයි. ඒ වගේ 4000ක් ඒවා මාස වලට අවුරුදු වලට හැදිලා වගේ 4000ක් අවුරුදු 4000ක් එහි ආයුෂ. එතකොට නිම්මාන රතිය අවුරුදු 8000ක්, පරිනිම්මිත වසවර්තිය අවුරුදු 1600ක්. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ වදාලා මේවත් එක්ක බලද්දි දැන් ඔය අර ಗುಣධර්මය පුරුදු කිරීම තුලින්නේ අර ශ්‍රේෂ්ඨ ලෝකයකට යන්නේ නේ. මොකද එයා පිරිසිදු වෙලා රහතන් වහන්සේලා අරමුණු කරගෙන පිරිසිදු බවට උපක්‍රමශීලීව පත් වුණා නේ. එයා පිරිසිදු කර හිත කය වචනේ රැකගත්තා. ඒ නිසා ඒ වගේ පිරිසිදු තැනක උපත ලැබුවා නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය විදිහට ඔය දිව්‍ය සැපත් එක්ක බලද්දි මනුෂ්‍ය සැප සසඳන්න බෑ. ඒකයි කිව්වේ උපෝසත සීලය රැකීම හරීම වටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවසානයේ ගාථාවලින් පැහැදිලි කළා ආර්ය ශ්‍රාවකයා අටසිල් පද හොඳට රකින්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ උපෝසත සීලය ගැන ඒක හරියට මේ වගේ මේ සොඳුරු දැක්මක් තියෙන ඉරත් හඳත් එළිය විහිදෙමින් යම්තාක් දුර යනවද? ආන්න ඒ ඉර හඳ අතරේ යම්තාක් වස්තුව තියෙනවද? ඒ කියන්නේ දැන් රට රටවල් බෙදිලා දැන් අපි කොච්චර මේ වස්තුවට එකකේව කරනවද නේ? ඔය ඉර හඳ අතරේ තියෙන යම්තාක් වස්තුව තියෙනවද මෙලව හරි පරලව හරි? ඒ සියලු වස්තුව රත්තරන් ඒ මණික් ආදී හැම දෙයක්ම එකතු කරත් ඒවා අටහාංග උපෝසත සීලයේ සමාදන් වුණ කෙනෙකුගේ පිනෙන් 11 කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ. ඒක හරියට මුළු අහසෙම තරු 10000 ගාණක් තියෙනවා. ඒ කෝටි ගාණක් තියෙනවනේ තරුනේ. සියලු තරු වේලි පරදවල බබලන හඳ එළිය වගේ
අර සියලු ධන ධාන්‍ය ඉක්මවා මේ පින බබලනවා කිව්ව උපෝසත් සීල් රැකීමෙන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා නුවණැති පුරුෂේ වේවා ස්ත්‍රියක් වේවා අටහංග උපෝසත සීලයමයි පුරුදු කළ යුත්තේ. ඒ සැප උපදවාලන පින් කළොත් නින්දා රහිත සුගතියේ උපදීන්ට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඉතින් අපි අරහත්ත්වයට පත් උනේ නැත්නම් හැමෝටම උපදින්න වෙන්නේ කොහෙද? තවත් ලෝකෙකනේ. ඒක සුගතියක් වෙනවටනේ අපි කැමති වෙන්න ඕනේනේ. ඒ නිසා අද ඉඳලා මේ පින්නතුන් අටසිල් සමාදන් වෙන එක අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටි වෙනකම්ම ආර්ය උපෝසතේ රකින්න රහතන් වහන්සේලා සිහිපත් කරගෙන අනිත් දවස් වලටත් පොය දවසේ හැරි අනිත්‍යක බ්‍රහ්ම උපෝසතේ, ධම්ම උපෝසතේ, සංඝ උපෝසතේ, සීල උපෝසතේ, දේවතා උපෝසතේ හොඳට පුරුදු කර හිත පිරිසිදු කරගන්න පුළුවන් උපක්‍රමශීලීවනේ. එතකොට හිත පිරිසිදු කරගත්ත කියන්නේ යාගේ කයත් පිරිසිදු වෙනවා, වචනයත් පිරිසිදු වෙනවානේ. හිත මුල් කරගෙනනේ තියෙන්නේ. ඒ නිසා අපි හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළම මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාවේ නම විසාකා උපෝසත සූත්‍රය. ඉතින් මේ විසාකා උපෝසත සූත්‍රයට අනුව අපේ කය වචනය සීලය තුළින් පිරිසිදු කරගෙන සිත ඒ උපෝසත ක්‍රමයන් මගින් දියුණු කරගෙන සංවර කරගෙන පාරිශුද්ධත්වයට පත් කරගෙන නිරන්තරයෙන් ආරි උපෝසතේ රකින්න ශ්‍රාවකයන් වශයෙන් පින් දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම හැම දිනාටම උතුම් අමා මහ නිවන අවබෝධ කරගන්න හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු.